පුතේ සියලු දෙනාටම ආයුබෝවන් අපේ ක්ලාස් එක ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ තව අපේ දරුවෝ සම්බන්ධ වීම පවතින නිසා තව චූටි වෙලාවක් මිනිත්තු දෙකක් විතර පොඩ්ඩක් ගම්මු සියලු දෙනා තමන්ගේ පොත්පත් සූදානම් කරගෙන ක්ලාස් එක සඳහා සූදානම් වෙන්න පොතේ සියලු දෙනාට ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් මම සියලු දෙනාගේ මේ මයික් එක ඔන් කරනවා කවුරුත් මයික් ඔන් කරන්න එපා අවශ්‍ය කෙනා විතරයි පොඩ්ඩක් කතා කරන්නේ මම කතා කරන්න කිව්වොත් හරි අටවසර විද්‍යාපන්තිය දැන් ටිකෙන් ටික අපේ පාඩම් ටික ඉවර වෙමින් පවතිනවා කෙවින් පොඩ්ඩක් මයික් එක ඔන් කරන්න ගිය සතිය අන්තිම නතර කරපු මාතෘකාව කියන්න පුතේ පදාර්ථයේ අංචුමේ ස්වභාවය හඳුනා ගැනීම. ක්‍රියාකාරකම් ලියන්න. පදාර්ථයේ
අංශුමය ස්වභාවය පරීක්ෂා කිරීම. ඝන පදාර්ථයේද? ඒ පදාර්ථය කියලා දුන්නු. ඊට කලින් දීපු මාතෘකාව කියන්නේ? පදාර්ථය අංශුමය ස්වභාවය හඳුනා ගැනීම. නෑ පුතේ මං කියන්නේ ඊට කලින් අපි මොකද කතා කළේ? පදාර්ථය අසන්දන ස්වභාවය. ආ අසන්දන ස්වභාවය. හරි. එහෙනම් පුතේ මේ සියලු දෙනා හරි තමන්ගේ මයික් ඔෆ් කරගන්න. අපර මං කතා කරන්න අවස්ථාවක් දෙනවා. ඒ වෙලාවට අපි හැමෝම කතා කරමු. එතකොට මයික් අනවශ්‍ය විදියට ඔන් වෙනවා නම් මට සිද්ධ වෙනවා මයික් එක ඔෆ් කරගන්න. හරි. ඒ නිසා මේ සියලු දෙනාම ඕමනාවෙන් අහගන්න. මොකද මේක පුතේ අපි පදාර්ථය ගත්තාම මේක රසායන විද්‍යාව පාඩමක්. මේකට සංකීර්ණයි පාඩම නේද? සංකීර්ණ පාඩමක්. මේක ටිකක් අපිට විලා වෙන පාඩමක් ඉවර කරන්න ඒ නිසා ඉක්මනින් ඉවර කරගන්න පුළුවන් වෙන්නේ ඔයාලගේ හරි සහයෝගය මට ලැබුණොත්. එහෙනම් මම ගිය සතියේ උගන්වපු ටික ටිකක් මතක් කරන්නම්. ගිය සතියේ පුතේ උගන්වපු කාරණා ටික මම පොඩ්ඩක් මතක් කරන්නම් ඔයාලට. අපි පදාර්ථයේ ගත්තාම පදාර්ථයේ අංශුමය ස්වභාවය පදාර්ථයේ ගුණ යනදී තමයි කතා කරේ පුතේ. පදාර්ථයේ ගුණ මේ මාතෘකාව කතා කරනකොට විද්‍යාඥයෝ දෙන්නෙක් අපිට මතක් වෙනවා. එක්කෙනෙක් ඩිමොක්‍රටිස්, එක්කෙනෙක් පුතේ ඩිමොක්‍රටිස්, අනිත් එක්කෙනා ඇරිස්ටෝටල්, අනිත් එක්කෙනා ඇරිස්ටෝටල්. එහෙනම් ඔන්න හොඳට මතක තියාගන්න ප්‍රධාන විදියට අපිට විද්‍යාඥයෝ දෙන්නේ පදාර්ථයේ අංශුමය ස්වභාවයකින් යුක්තයිද කියලා බලන්න. දැන් කාට හරි පදාර්ථය කියන එක අමතකයි නම් පදාර්ථය කියන්නේ අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන සියලුම දේවල් පදාර්ථ. අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන ඔක්කොම දේවල් පදාර්ථ. අපි ඔවා හඳුනාගත්තා ඝන පදාර්ථ, ද්‍රව පදාර්ථ, වායු පදාර්ථ කියලා අපි වර්ග කළා. කොහම වුණා? කොහම වුණත් පුතේ පදාර්ථයේ හැදිලා තියෙන්නේ අංශු වලින්ද අංශු වලින් නොවේද කියලා පොඩි ප්‍රශ්නයක් ආවා. ප්‍රශ්නයක් ආවා ක්‍රිස්තු පූර්ව 460 න් පස්සේ වගේ. ඒ වෙනකොට පදාර්ථයේ පිළිබඳ අදහස් ඉදිරිපත් කරපු විද්‍යාඥයෝ දෙන්න දැන් ඔයාලට හොඳට මතකයි. එක්කෙනෙක් ඩිමොක්‍රටිස්, අනිත් එක්කෙනා ඇරිස්ටෝටල්. ඩිමොක්‍රටිස්ගේ අදහස් උනේ පදාර්ථයේ අංශු වලින් යුක්තයි කියලා. පදාර්ථයේ අංශු වලින් යුක්තයි කියලා. මෙයා කිව්වා පදාර්ථයේ අංශු වලින් නෙමෙයි හැදලා තියෙන්නේ. නෑ කිව්වා. පදාර්ථයේ අංශු වලින් නෙමෙයි හැදලා තියෙන්නේ කියලා මෙයා කිව්වා. මේ දෙන්න මැරිලා ගියාට පස්සේ මේගොල්ලන්ගේ හිටපෝ අනුගාමිකයෝ. අනුගාමිකයෝ කියන්නේ මෙයා විද්‍යාඥයෙක්, මෙයාගේ වටේ ගොඩ නැගුණු පුතේ. අපි කව දාර්ශනිකයෙක් කියලා ගත්තාම සමාජය තුල පොද නමක් දිනාගත්තු කෙනෙක්. දාර්ශනිකයෙක් කෙනෙක්. මේ දෙන්නම ග්‍රීසිය කියලා රටේ. ග්‍රීසිය තමයි මේ දෙන්නම ඉපදිලා තියෙන්නේ. එහෙමනම් පුතේ මේ ඩිමොක්‍රටිස් වටේ හිටියා. ඩිමොක්‍රටිස් වලේ ගෝල බාලය ගොඩක් හිටියා. මහා දැනුමුත්තයි ගෝලියුත්තයි වගේ. මෙයාගෙන් ඉගෙනගත්තු කට්ටිය ඩිමොක්‍රටිස් කෙන්. ඊළඟට ඇරිස්ටෝටල් තේමයි මෙයා දාර්ශනිකේ. මෙයා වටෙත් හිටියා පිරිසක්. එහෙනම් මේ දෙන්නගෙන් පස්සේ මේ අනුගාමික දෙකොට්ටාසේ ටීම් දෙකක්. අපේ කාලේ අද කාලේ නම් ටීම් දෙකක් එක්ක විවාදයක් එමෙ තිබුණොත් තුන් හතර දෙනෙක් මැරිලා තමයි විවාදී ඉවර වෙන්නේ. නේද? ඔයාලා දකින්නවානේ පාර්ලිමේන්තුවේ එහෙම වෙන දේවල් කුටු උස්සලා ගහනවා. නේද? ඈ කෙට්ටු මිනිස්සෙක් කියන එක කුටු උස්සලා ගහන. පාර්ලිමේන්තුවේ එහෙම දැක්කනේ වෙච්ච දේවල් නේද? ඒ කාලේ එහෙම නෑ. ඒ කාලේ මිනිස්සු හරි සංයමයෙන් ඉවසීමෙන් වැඩ කරපු මිනිස්සු ටිකක් තමයි ගියේ. මේගොල්ල ප්‍රසිද්ධ තැනකට ගියා. කොහෙද? ග්‍රීසියේ ඇතෙන්ස් නුවරට. ග්‍රීසියේ පුතේ ඇතෙන්ස් නුවර ප්‍රධාන නගරය හරියට අපි ලංකාවේ කොළඹ වගේ. ලංකාවේ කොළඹ වගේ. ග්‍රීසියේ ඇතෙන්ස් නුවර. මේගොල්ලෝ ප්‍රසිද්ධියේ පුතේ මේ දෙකොට්ටාසය අතර විවාදයක් පටන් ගත්තා. මේගොල්ලෝ කිව්වා ඒතකොට ඩිමොක්‍රසි නෑ. ඒ කියන්නේ මේ විවාදේ කරන වෙලාවේදී
डेमोक्रेसी තියෙත් නැහැ ඇරිස්ටෝටල් තියෙත් නැහැ මේගොල්ලන්ගේ ඉගෙනගත්තු දෙකොට්ටාසේ විතරයි ඉතින් මේගොල්ලෝ ඉතින් කැගහන්නේ ඩෙමොක්‍රටිස්ට් ජය වේවා ඩෙමොක්‍රටිස්ට් ජය වේවා මේගොල්ලන්ගේ කට්ටිය කැගහන්නේ ඇරිස්ටෝටල් ජය වේවා කියලා කොමාරි අවසාන විදිහට ජයග්‍රහණي ලබන්නේ මෙයාගේ අදහස මොකද්ද මෙයාගේ අදහස මෙයා කියනවා පදාර්ථය හැදිලා තියෙන අංශු වලින් මෙයා කිව්වා පදාර්ථය හැදිලා තියෙන අංශු වලින් නෙවෙයි කියලා එහෙනම් මේ මතයේ පරාජයටපත් වෙලා මේ මතයේ මොකද වෙන්නේ ජයග්‍රහණය කරාවා මේ මතයේ ජයග්‍රහණය කරාවා එහෙනම් මං චූටි උදාහරණයක් කියන්නම් හොඳේ යකඩ කෑල්ලක් ගත්තොත් අපි කියනවා යකඩ පදාර්ථය කියලා යකඩ කෑල්ලක් ගත්තොත් අපි කියනවා යකඩ පදාර්ථය මේ යකඩ පදාර්ථයේ සමන්විත වෙන්නේ යකඩ අංශු වල යකඩ පදාර්ථයේ සකස් වෙන යකඩ අංශු වලින් නේද එහෙනම් ඕනෑම පදාර්ථයක් ගත්තාම මේ පදාර්ථයේ මතක තියාගන්න නිර්මාණයේ වෙන්නේ අංශු වලින් ඒක ඝනද ද්‍රවද වායුද කියලා ප්‍රශ්නයක් නැහැ ඝනද ද්‍රවද වායුද කියලා ප්‍රශ්නයක් නැහැ නිර්මාණයේ වෙන්නේ අංශු වලින් ඔන්න ඒ කාරණා ටික සම්පූර්ණේ ගිය සතියේ අපි කතා කරලා ඉවර කළා අද දවසේ එනවා පුතේ මාතෘකාවක් අපි ලිව්වා පදාර්ථයේ අංශුමය ස්වභාවය හඳුනා ගැනීම පරීක්ෂණ ටිකක් කරන්න යන්නේ දාන්න ඒ අපිට අංක 1 පුළුවන් දරුවෝ හැමෝම වීඩියෝ කොන් කරගෙන මට පේන්න ඕනේ ඔයාලා කරන වැඩ ටික ලස්සන මොණු ටිකක් තියාගෙන හැංගිලා ඉන්න ඕනේ නෑනේ හරි එයාටද අංක 1 ඝන පදාර්ථවල අසන්තත ස්වභාවය සතියේ තේරුන්නේ නැහැ හරියට ඝන පදාර්ථවල අසන්තත ස්වභාවය ඝන පදාර්ථවල අසන්තත ස්වභාවය අසන්තත ස්වභාවය වරහන් ඇතුලේ ලියන්න අංශුමය ස්වභාවය කියලා අංශුමය ස්වභාවය අංශුමය ස්වභාවයේ හරි මේ අසන්තක ස්වභාවය කියන්නේ අංශුමය ස්වභාවයේ අසන්තක ස්වභාවය කියන්නේ අංශුමය ස්වභාවයේ හරි ඒ අනිෂ්ඨමක ගන්න ඝන පදාර්ථ සියල්ලක්ම ඝන පදාර්ථ සියල්ලක්ම ඝන පදාර්ථ සියල්ලක්ම ඝන පදාර්ථ සියල්ලක්ම ධාරේ ධාර ක්‍රියාකාරකම එක කියලා අපිට අර රූප අඳිනකොට ඉතනද ලියන්නේ පුතේ මට චුට්ටක් කියන්න අන්තිමට ලියපු මාතෘකාව එහෙනම් වායු පදාර්ථයේ අංශුමය ස්වභාවය පරීක්ෂා කිරීම එහෙමනම් කෙවින් මං කෙවින්ගෙන් ඇහුවේ එහෙනම් චූටි අඩුවක් වෙලා තියෙනවා කෙවින් එහෙනම් මේ අර ක්‍රියාකාරකම කියන්නේ භාවය පරීක්ෂා කිරීම කියලා ලියන්න දීලා ක්‍රියාකාරකම එක කියලා දාලා තරුවක් දාලා ඝන පදාර්ථවල අංශුමය ස්වභාවය පරීක්ෂා කිරීම කියලා ඒකේ අර රූප අර මේ චෝක් කෑල්ලයි තීන්තයි ඒ රූපේ අඳින්න දීලා ක්‍රමයටයි නිරීක්ෂණයටයි නිගමනයටයි ඉඩ දුන්නා. ඒ වගේ ද්‍රව පදාර්ථ වලට දුන්නද? ඔව් සර් ඝන පදාර්ථ වල පදාර්ථ වලට දුන්නා. वायु पदार्थ वाला तेम इधर दूँ ना दे ओसे ओसे हाँ ये ना हमारे अन्य में
निरीक्षण निगम उदाहरण ධන පදාර්ථ වල අංශ මේ ක්‍රියාකාරකම එක කියලා ක්‍රියාකාරකම එක එක ඒ අඩතේ දුන්නා ධන පදාර්ථ වල අංශ මේ ස්වභාවය ධන පදාර්ථ වල අංශ මේ ස්වභාවය මේක පන්තියෙන් ගල වෙලාව යන ඉඳා අංශ වල ස්වභාවය මේ අඩතේ මම ඔයාලට කිව්වා රූප ස්ථාන චෝක් කැල් කියන රූප ස්ථාන මෙහෙම ඇඳලා ඒ රූප ස්ථාන ද යටින් ඉඳ තියන්නේ කිව්වා ක්‍රමය ඊළඟ නිරීක්ෂණ නිගමන ඔය ටිකට එකම තමයි ක්‍රියාකාරකම් තුනකට මේ වගේ පිටු තුනක්ම යනවා ඒ නිසා පිටු හය කියලා කිව්වේ හරි ඒ ක්‍රමයේ නිරීක්ෂණයයි ලිව්ව ඈ ඒ ක්‍රමයේ නිරීක්ෂණයයි ලිව්ව ක්‍රමයේ නිරීක්ෂණය වල ලිව්වා හැමෝම ක්‍රමයේ නිරීක්ෂණය ලියලා තියනවද? ඔව් සර්. ඔව් සර්. නැහැ සර්. නෑ නෑ ක්‍රමයේ නිරීක්ෂණය මම ලියන්න කිව්වා ඔයාලට. ලිව්වා සර්. ලිව්වා සර්. ලිව්වා සර්. මම නිගමනය දෙන්නම් කියලා කිව්වේ. නියපො නැති දරුවෝ ක්‍රමයේ නිගම මොකද නිරීක්ෂණය පුළුවන් නේ. මම එහෙනම් පොඩි අදහසක් දෙන්නම් මේක කරන විදිහ ක්‍රමය ක්‍රමයේ කියන්නේ අපි පොතේ තීන්ත පෙට්ටි දීශයකට හරි පොඩි කුඩා වාජනයක තීන්ත අරගෙන තීන්ත මත ගින්නලා රතවුණු කැබැල්ල සිරස් අතර නිරීක්ෂණය කරනවා නිරීක්ෂණය කියනවා රතවුණු කැබැල්ල දිගේ ඉහළට මොකද වෙන්නේ තීන්ත ගමන් කරන බව දකින්න ලැබෙනවා නැත්නම් රතවුණු කැබැල්ල රතු පැහැකින් යුක්ත වෙනවා රතු පාට තීන්ත දැම්මනම් නිගමනේ කියන්න පුතේ නිගමනේ ගණ පදාර්ථ ක්‍රියාකාරකම් කියන්නේ ගණ පදාර්ථ සර් ක්‍රමය මොකද්ද සර් පුතේ ක්‍රමය මං ගෙදෙති ලියන්න කිව්වා ක්‍රමය සහ නිරීක්ෂණ දෙකම ගෙදෙති ලියන්න කිව්වා මම දැන් කියන්නේ නිගමනයේ විතරයි
නැසර් සර් ලියන්න කිව්වේ නැහැ. කිව්වා සර්. කිව්වා සර්. ලියන්න කිව්වා. කිව්වා සර්. සර් ලියන්න කිව්වා. ලියන්න කිව්වා සර්. ලියන්න කිව්වා සර්. මම නිගමනේ කියන්නම්. මම නිගමනේ කියනන් දියපු නැති දරුවෝ ගෙදෙද්දි චුට්ටක් ඒක පුළුවන් නේ පුතේ කියෝලා කරන්න. වෙලාව යන්නේ යවන එක අපරාධයක්. ඒ නිසා මම නිගමනයන් ටික දෙන්නම්. අය තුනේ ලියා ගන්න ඕනි. ඔය බලන්න නිගමනේ කියන්න පුතේ. නිගමනය. ඝන පදාර්ථ අංශුමය ස්වභාවයෙන් යුක්ත බව ඝන පදාර්ථ අංශුමය ස්වභාවයෙන් යුක්ත බව නිගමනය කළ හැකිය. ඝන පදාර්ථ අංශුමය ස්වභාවයෙන් යුක්ත බව නිගමනය කළ හැකිය. ඝන පදාර්ථ අංශුමය ස්වභාවයෙන් යුක්ත බව නිගමනය කළ හැකිය. ඒ අටතේ පොඩි ස්ටාමාක් එකක් දාන්න පාට පැනකින්. රටහුණු වල අංශුමය ස්වභාවය නිසා අංශුමය ස්වභාවය නිසා එම අංශු අතරින් වර්ණ තීන්ත වර්ණ තීන්ත ඉහළට ගමන් කරන බව නිගමනය කළ හැකි. හරි, අපි එනවා ද්‍රව පදාර්ථ ගාවට. ක්‍රියාකාරකම දෙක, ද්‍රව පදාර්ථ වල අංශුමය ස්වභාවය පරීක්ෂා කිරීම. ඒකට පුතාලා ඇඳලා කියනවනේ පොටෑසියම් පර්මැංගනේට් එක නැත්නම් කොන්ඩිස් ස්ථාන එක. පොටෑසියම් පර්මැංගනේට් කොන්ඩිස් ජලයට කොන්ඩිස් දැම්මම පස්සේ ඔය ජල අංශු අතරින් පුතේ ජලයක් අංශු වලින් හැදිලා තියෙන නිසා පොටෑසියම් පර්මැංගනේට් එක නැත්නම් කොන්ඩිස් ඒ ජලාංශු අතර ව්‍යාප්ත වෙනවා. ඒ අනුව තීරණය කරනවා ජලයක් මේවෙන් අංශුවල ස්වභාවයකින් යුක්තයි කියලා. ඒකේ නිගමනය ලියන්න. ද්‍රව පදාර්ථ අංශුමය ස්වභාවයකින් යුක්ත බව
ද්‍රව පදාර්ථ අංශුමය ස්වභාවයකින් යුක්ත බව නිගමනය කළ හැකිය සර් චුට්ටක් අයි මුලින් ඉඳන් කියන්නකො ද්‍රව පදාර්ථ අංශුමය ස්වභාවයකින් ද්‍රව පදාර්ථ අංශුමය ස්වභාවයකින් යුක්ත බව නිගමනය කළ හැකිය යුක්ත බව නිගමනය කළ හැකිය ඊළඟ ඉෂ්ඨා වාක්‍යයක දාන්න ඊළඟ ඉෂ්ඨා වාක්‍යයක ජල බීකරය දම් පැහැයක් වන්නේ ජල බීකරය දම් පැහැයක් වන්නේ ජල බීකරයේ දම් පැහැයක් වන්නේ ජල බීකරයේ දම් පැහැයක් වන්නේ දැන් මේකෝ ද්‍රව පදාර්ථ පුතේ මයික් ඔන් කරගෙන කෑ ගහන්න එපා එක කඩදාසියක් එහෙම වුණොත් මයික් ඔෆ් කරලා දාන්න මයික් ඔෆ් කරන්න තියෙන්නේ මොන හරි වලට කතා කරන්න පුළුවන් ගැටලුවක් ආවොත් එයා ගන්න බැරි වුණොත් එනවනේ හා එහෙනම් ඔයාලගේ වගකීම ඔයාලගේ පැත්තෙන් ඉෂ්ට වෙන්න ඕනේ හරියට හරි ලියන්න පුතේ ඊළඟ ඉස්තමාකයකට කියන්න කිව්වේ ජල බීකරයේ දම් පැහැයක් ගන්න ජල බීකරය දම් පැහැයක් ගන්නේ ද්‍රව අංශු පුරාවට ද්‍රව අංශු පුරාවට ද්‍රව අංශු පුරාවට කොණ්ඩිස් ද්‍රව අංශු පුරාවට කොණ්ඩිස් වරහන් අසිතාන පුතේ කොණ්ඩිස් වලට අපි කියනවා පොටෑසියම් පර්මැංගනේට් කියලා කමාවක් දාලා පර්මැංගනේට් වරහන් අසිතියන් පොටෑසියම් පර්මැංගනේට් අංශු ගමන් කිරීමයි හරි ඊළඟට වායු පදාර්ථ ක්‍රියාකාරකම තුන්වෙනි එක ඔයාලා ඇඳලා තියෙන්නේ ගෙදෙද්දි රූප ස්ථාන නයිට්‍රජන් ඩයොක්සයිඩ් පුරවලා තියෙන වායුසනාවක් තියෙන එක ඕකේ වෙන්නේ මෙහෙම කතන්දරයක් අපට ඕක මෙදෙටි හඳු කුරුතුම පොරවල බලන්න පුළුවන් බීකර දෙකක් හොයන් ගත්තා නම් අපි පුතේ එක බීකරයකට මේක නම් අර වර්ණී නිසා තමයි නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව පුරවන්නේ මෙහෙම බීකරයකට නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව පුරවනවා ඊට පස්සේ අපි තව බීකරයක් මේක මේ බීකරේ උඩින් වම තියෙනවා මෙහෙම තියෙනවා මේක එතකොට මේක එතකොට තියෙන වායු ටික වෙලාවක් යනකොට මේ බීකරේ පුරාවට ව්‍යාප්ත වෙලා යනවා එහෙනම් ඇත්තටම අපි දැන් මේක තිබ්බහම මේ බීකරේ තුල මොනවා හරි වායුවක් අන්තර්ගතයිනේ ඒ වායුව අංශු තියෙනකොට මේක කලර් මේක දුඹුරු පාට වායුව අංශු මේක අතර ඇති වෙන්නේ මේ තියෙන වාතය ඇතුළට පුතේ මේ අංශු මොකද වෙන්නේ ගමන් කරන නිසා අපි හඳුන් කුරුතුම ගත්තොත් සුදු පාටයි
එහෙනම් සුදු පාට තුමාරය මේක පිළිවෙන්නේ අපිට මේක හිස් පඳුරක් වගේ පෙන්වනට මේක වාතයෙන් පිටිලා තියෙන්නේ එහෙනම් ඔය වාතාංශ අතරට මේක නමතු පොළොදම ගමන් කරනවා අපිට ওই විදිහට පරීක්ෂණය කරලා බලන්න පුළුවන් නිගමනේ කියන්නේ නිගමනේ වායු පදාර්ථයේද වායු පදාර්ථයේද වායු පදාර්ථයේද වායු පදාර්ථයේද අංශුමය ස්වභාවයකින් යුක්ත බව අංශුමය ස්වභාවයකින් යුක්ත බව අංශුමය ස්වභාවයකින් යුක්ත බව නිගමණය කළ හැකිය වායු පදාර්ථයේද අංශුමය ස්වභාවයකින් යුක්ත බව නිගමණය කළ හැකිය නිගමණය කළ හැකි ඊට පස්සේ මේ දාන්න ස්ථමකයක් ඔය නිගමණයකට වෙන පාට පෑන කිලියන वायु पदार्थे वायु पदार्थे तुले वायु पदार्थे तुले अंशु पावतीन निसा अंशु पावतीन निसा अंशु पावती निसा नाइट्रोजन डाइऑक्साइड नाइट्रोजन डाइऑक्साइड वायु नाइट्रोजन डाइऑक्साइड वायु वायु सारा अधिक पुरावट व्याप्त वी वायु सारा अधिक पुरावट व्याप्त वी मुकद्दस नाइट्रोजन डाइऑक्साइड वायु वायु सारा अधिक पुरावट व्याप्त वी व्याप्त वी व्याप्त भी हरी अपुदे एवना अन्य क्रिया कारण हम तूना हरी सामान्य विद्या में भी मदद दिया करने अभी वो करने क्रिया कारण हम सामान्य विद्या कार्य दिन हम अभी करना इसको दे दी नमूद पुदे अपना में ले मित्र मम क्रिया कारण हम करा किया ला नमूद उन दिन पेन नहीं हो यार इन सा मदद दिया करने मित्र ना अभी ने क्रिया कारण हम कर ක්‍රියාකාරකමකදී හදන උපකරණ කට්ටලේ මේ උපකරණ කට්ටලේ හදන එක තමයි ක්‍රමය කියලා කියන්නේ. ඒ පිළිබඳව ඔයාලට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ මේ උපකරණ කට්ටලේ නිෂ්පාද්‍ය හදන එක. ඊළඟ කාරණේ මේකේ කොටස් ටික නම් කර ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මේක අපි ගත්තොත් දැන් බොහෝ වෙලාවට බීකර නෙවෙයි මේවට ගන්නෙ වායිසරා කියලා එකම තියෙනවා. වායිසරා කියලා විද්‍යාකාරී. වායිසරා දෙකක් තමයි මේ අරන්.
මේකෙන් දාන තියෙනවා දුම්රිය පාට නයිට්‍රජන් ඩයොක්සයිඩ් නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව එහෙනම් ඔයාලා ඇඳගත්තු උපස්ථානේ කොටස් නම් කරන්න ඕනේ එතකොට මේ කොටස් හඳුනාගන්න එක ප්‍රධාන කාරණයක් මොකද පොතේ දැන් අටවසරේ අපිට සමහර ක්‍රියාකාරකම් දෙකක් තුනක් තමයි අමාරු වෙවා තියෙන්නේ මෙයා ලේසි හැබැයි අපි අටෙන් පස්සේ නවයට අපි සාමාන්‍ය පෙළ විභාගයේ තමයි ඉඩක් කරන්නේ ඒ නිසා මේ විද්‍යාවේ මතක තියාගන්න පේපරකින් හතරෙන් එකක් පේපරකින් හතරෙන් එකක් ඔයාලා දෙන්නේ මේ ක්‍රියාකාරකම් ඇසුරේ ඒ නිසා තමයි මේව මම ඉතාම උනන්දුවෙන් ඕන කමින් කරන්නේ නැත්තම් සමාජලාට ඉස්කෝලේ මේ ඔහි අතහැරලා යනවා කොහොම වුණත් පුතේ විභාගින හතරෙන් එකක් ක්‍රියාකාරකම් මගින් තමයි ප්‍රශ්න සකස් වෙන්නේ හරි ඔන්නේ නම් ක්‍රියාකාරකම් තුන නිවැරදි අපි ඊළඟ දෙනවා මාතෘකාව ඊළඟ මාතෘකාව අංශුමය ස්වභාවයට සාපේක්ෂව ඊළඟ මාතෘකාව අංශුමය ස්වභාවයට සාපේක්ෂව අංශුමය ස්වභාවයට සාපේක්ෂව අංශුමය ස්වභාවයට සාපේක්ෂව පදාර්ථයේ භෞතික ගුණ හරි මට කියන්නකෝ කවුරු හරි භෞතික කියන්නේ මොකද්ද සිංහල වචනයක් මම මේ අහන්නේ භෞතික කියන්නේ ඇලමයි භෞතික කියන්නේ මොකද්ද විද්‍යාවේ හම්බ වෙන වචන දෙකක් හැමතිස්සෙම හම්බ වෙනවා එකක් තමයි භෞතික ගුණ කියලා කියනවා භෞතික ගුණ කියලා කියනවා හයවසටදිත් කියනවා අභ්‍යන්තරේ ආපුතේ අභ්‍යන්තරේ නෑ නෑ අභ්‍යන්තරේ කියන්නේ ඇතුළත නේද प्रधान कारण देखा අපි මේ පොඩි පන්තිවල ඉගෙන ගන්න ඒවත් එකම තමයි ඉගෙන ගන්න බය වෙන්න එපා භෞතික අනිත් එක තමයි විද්‍යාවේ කතා කරන රසායනික ගුණ රසායනික ගුණ ඔන්න අවස්ථා දෙක මේවා හරියටම දැනගන්න ඕනේ භෞතික කියන්නේ පුතේ භෞතික කියන්නේ සාමාන්‍ය මතු පිටින් පේන ගුණය මතු පිටින් පේන ගුණය එතකොට අපි මොකක් හරි දෙයක් ගත්තාම මම මේ බැටරි කැල්ලක් තියනවා මේ බැටරි කැල්ල ගත්තාම මේකේ භෞතික ගුණ විදිය අපිට පේනවා ආලෝක වලින් හැදිලා තියෙනවා ධනාග්‍රයක් ඍණාග්‍රයක් තියෙනවා මල බැඳිලා තියෙනවා ආදී වශයෙන් කතා කරනවා මතු පිටින් පේන ගුණ භෞතික ගුණ මතු පිටින් පේන ගුණ ඊළඟට මේ රසායනික ගුණ කියන්නේ අභ්‍යන්තරයේ තියෙන ගුණාංග නැත්තම් මේවා හැදිලා තියෙන මොනවෑන්ද කියන කාරණේ තමයි රසායනික ගුණ කියලා කියන්නේ. එහෙනම් පුතේ දැන් අපි කතා කරනවා ඔය අංශුමය ස්වභාවයට සාපේක්ෂව පදාර්ථයේ තියෙන භෞතික ගුණ. ඝන ද්‍රව වායු අවස්ථාවල මතු පිටින් පේන ගුණාංග පිළිබඳව කතා කරනවා. හරි. ලියමු පුතේ ඒකට ලියන ඉස්තමක් ඇදලා පාට පෑනකින් මම මේ කියන කාරණය පදාර්ථය පවතින අවස්ථාවට අනුව පදාර්ථය පවතින අවස්ථාවට අනුව සමාතුකාද නෑ පුතේ දැන් මාතුකාව දුන්නනේ කලින් මාතුකාව දුන්නේ අංශුමය සබා මාතුකාව මලා ගන්න හරිද කියලා අංශුමය සබා වේද සාපේක්ෂව
පදාර්ථයේ ගුණය මොකද්ද සර් අංශුමය ස්වභාවයට සාපේක්ෂව පදාර්ථයේ ගුණ පුතේ සාපේක්ෂව කියන්නේ මොකද්ද සමාන සාපේක්ෂව කියන්නේ මොකද්ද 90 අපිට බලාගෙන ගියාම ඉංග්‍රීසි පුළුවන් සිංහල බෑ නේද ඉංග්‍රීසි වචනයක් එම ඇහුවොත් එමනම් ටක් ගාලා ඔයාලා මොකද කියන්නේ ඈ ඉංග්‍රීසි වචනයක් ඇහුවොත් ටක් ගාලා මොකද වෙන්නේ ආන්සර් එක දෙනවා අපේ සමාජය අපි භාවිත කරන හැබැයි සිංහල ආපු ගාම මොකද වෙන්නේ සිංහල බෑ සිංහල වචන මොකද වෙන්නේ බෑ ඒ නිසා අපේ පයිදනින් කොලෙජ් එකේ සිංහල පන්තියට අනිවාර්යෙන් හැමෝම සම්බන්ධ වෙන්න හරි ආ දැන් පුතේ සාපේක්ෂව කියන්නේ මෙහෙමයි. ඔන්න මම අදාසේ වචන තුනක් කියා දුන්නා සිංහල. සිංහල සර්ට් එහෙම කියන්න එපා මම සිංහල උගන්වනවා කියලා. හරි? ආ. සිංහල සර්ට් එහෙම කියන්න එපා මම මේ විද්‍යාංශ සිංහල ඉගෙනුවා කියලා. හරි? ආ. දැන් ඔන්න සාපේක්ෂව 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 මේ සාපේක්ෂව කියලා ගත්තාම පුතේ සාපේක්ෂව කියන්නේ අපි ගන්නවා මෙහෙම දෙන්නෙක් ඉන්නවා කවුද දෙන්නෙක් ඉන්නවා පුතේ මට පොඩි තත්පරයක් දෙන්න හරි අපි ගන්නවා පුතේ සාපේක්ෂව කියන අදහස මේ කියන්න යන්නේ මෙතන ඉන්නවා දෙන්නේ කවුද බබාලා දෙන්නෙක් ඉන්නවා බබාලා දෙන්නෙක් ඉන්නවා මෙයා A බබා මෙයා B බබා A බබාට සාපේක්ෂව B බබා මොකද්ද පේන්නේ A බබාට සාපේක්ෂව B බබා සයි උසයි සයි
ඒ බබාට සාපේක්ෂව බී බබා මොකද උසයි බී බබාට සාපේක්ෂව ඒ බබා උසයි මිටි මිටි මහත් කරනවා ටිකක් ඈ මේ මහතයි ඈ ඒ බබ බී බබාට සාපේක්ෂව ඒ බබා මහතයි මහතයි මෙතනිනුත් ගන්න පුළුවන් මහතයි මෙතනිනුත් ගන්න පුළුවන් අපි බලනවා මේ මෙතනින් ගන්නවා කුෂාන්ට සාපේක්ෂව පසින්දු පසින්දු කෙට්ටුයි නේද කුෂාන් මහතයි ඒ කියන්නේ කුෂාන් මේ ටිකේ හොඳට කාලා තිනවා ගෙදර ඉන්නේ කියේ තුන් වේලට වඩා වැඩිපුර කාපුවාක් පේනවා නේද ඒ කියන්නේ පසින්දු ටිකක් පසින්දුට මල්ලිත් ඉන්නවා ඉතින් හරි වලියක් තියෙනවා මොකද නේද දෙන්නත් එක්ක හරි හරි තරංගයක් තියෙනවා දැන් කුෂාන්ට එහෙම නැහැ කුෂාන්ට අම්මා උයන් ටික ඔක්කොම කන්න පුළුවන් එහෙනම් සාපේක්ෂව කියන්නේ මොකද්ද සංසන්දනය කරනවා සංසන්දනය කරනවා එකකට එකක් සාපේක්ෂව මෙයාට සාපේක්ෂව මෙයා එහෙනම් සිංහල පන්තියේ කරන වේලාවෙදි සිංහල සර්ගෙන් අහන්න මොකද්ද සර් මේ සාපේක්ෂ කියන වචනේ තේරුම අපට හරියටම කියා දෙන්න කියලා කියන්න ඕනි කවුරු හරි මතක තියාගෙන ඉඳලා මේ මයික් ඔන් කරපු ගමන් සිංහල පන්තියේ මයික් ඔන් කරනවද නෑ පොඩ්ඩක් ඔන් කරන්නේ මං කියන්නම් අටවසරේ ළමයි කිව්වා මේ සර් මයික් ඔන් කරන්න දෙන්නේ නැහැ කියලා මං කියන්නම් ඈ හරි මං නම් ටිකකුත් දාලා කියනවා මෙන්න මේ අය තමයි කිව්වේ කියලා හරිනේ එහෙනම් අහගන්න පුළුවන් ඔන්න එහෙනම් පුතේ අපි මේ සංසන්දනාත්මක අදහසක් ඉදිරිපත් කරනවා අපි කියන්නේ සාපේක්ෂව කියලා සාපේක්ෂව කියලා එහෙනම් මෙතන අංශුමය ස්වභාවයේ සාපේක්ෂව කියන්නේ ඝන ද්‍රව වායුවල අංශු ඇදලා තියෙන විදියට අණුව ඒවායේ කොහොමද ලක්ෂණ තීරණය වෙන්නේ කියන කාරණේ අපි පොඩ්ඩක් ලියමු පුතේ කවුරු හරි කියන්නකෝ මම ඔය මාතෘකාවයටද කියපු ටික පදාර්ථයේ පවතින අවස්ථාවට අණුව ඔය මාතෘකාවට පොඩ්ඩක් ලිව්වනේ දේ පොඩ්ඩ කියන්නකෝ පදාර්ථයේ පවතින අවස්ථාවට අනුව පදාර්ථයේ පවතින අවස්ථාවයි තමයි නදිනි කියන්නකෝ පුතේ අංශුමය ස්වභාවයට සාපේක්ෂව භෞතික ගුණ යටතේ පදාර්ථයේ පවතින අවස්ථාවට අනුව කියලා එතන මයික් ඔන් කරන්න බැයිද පුළුවන් නේද පුළුවන් නදිනි පුතාට මයික් ඔන් කරන්න අපහසුද මොකද ප්‍රශ්නයද එහෙනම් අපි ඉන්දුවර කියන්නකෝ පදාර්ථයේ පවතින අවස්ථාවට අනුව පොඩක් ආයි කියන්නේ ඉඳුවර පදාර්ථයේ පවතින අවස්ථාවට අනුව පදාර්ථයේ පවතින අවස්ථාවට අනුව ඊට සුවිශේෂී වූ ලක්ෂණ වල 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 විවිධත්වයට හේතු වී ඇත්තේ විවිධත්වයට හේතු වී ඇත්තේ විවිධත්වයට හේතු වී ඇත්තේ සෑයි කියනකොට ඊට සුවිශේෂී වූ ලක්ෂණවල විවිධත්වයට හේතු වී ඇත්තේ අංශු සැකස්මේ විවිධත්වයයි සෑයි කියනවා
ඊට සුවිශේෂී වූ ලක්ෂණවල විවිධත්වයට හේතු වී ඇත්තේ අංසුසකස්මේ විවිධත්වයයි අංසුසකස්මේ විවිධත්වයයි පොතේ මේ එතනින් ඔයාලට පොඩි වැඩක් තියෙනවා කි හෝම්වර්ක් එකක් ඈ ඔන්න හෝම්වර්ක් එකක් මේක ඈ මේක ලියන්න ඕනි ඈ නැත්නම් සමහර කට්ටිය කියන්නේ සර් ලියන්න දුන්නේ නැහැ සමහර අය කියලා ලියන්න දුන්නා කියලා ඔන්න මේක ලියන්න ඕනි මාත් මෙතනින් මාක් කර ගන්නවා මේ ඇයිද මේ දවස්සේ මෙන්න මේ හෝම්වර්ක් එක ලියන්න කියලා දුන්නා කියලා ඈ මාත් මාක් කර ගන්නවා පිටු අංක 43 පිටු අංක 43 තියෙනවනේ චාට් එකක් ඝන ද්‍රව ආයු අන්නේ චාට් එක ඔක සමහර ළමයි කරලා තිබුණා මෙහෙම ඔයාට කැමති විදිහට කරන්න පුළුවන් CR පොතක් නම් තියෙන්නේ පිටුව මෙහෙම තුනට බෙදලා ඔයාට පුළුවන් මෙතන ඝන මෙතන ද්‍රව මෙතන වායු සර් ඒ පුතේ ඔක අනින්න කිව්වා ඒ කන්නේ කිව්වා ඒක ඇන්ද සර් ඒක ඇන්ද ආ එහෙනම් එහෙනම් ඇන්ද සර් ඒකෙන් එහෙනම් හරි එහෙනම් ආයිෆෝන් ආ හරි ඊළඟට එහෙනම් ඊළඟට එන්න ඩක් ගාලා පිටු අංක 44ට පිටු අංක 44ට ඒ මගුව කලේ නෑ නෑ සර් පිටු අංක 44 එන්න ඒ මගුව උදින්ට පිටපත් කරගන්න නෑ සර් හා සර් දැන් නේද उड़ නෑ පුතේ ඉඩ තියා ගන්න ඉඩ තියා ගන්න හරි දැන් ගන්න වගු ආදී ඉතිලිය ඇකින් වැදගත් කියලා ගන්න වැදගත් लंगतीन पदार्थ प्रवेश පොඩ්ඩක් අතින් දෙපැත්තෙන් බලය යොදලා සම්පීඩනය කරන්න ඔබන්න. ඔබන්න හොඳට. ඔන්න ඔයාලගේ බඩු අතර තියෙනවා එබෙනේවත් තියෙනවා එබෙන්නේ නැති ඒවත් තියෙනවා. හැබැයි එබෙනේවා දැන් අපි ගත්තාම ක්‍රිස්කෝටින් එකක් තියෙනවා net mini ගාව. ඒක චුට්ටක් එබෙනවා ඇති ඇතුලේ වායු තියෙන නිසා. පස්සිනු ගාව පෙන්සිල් කේස් එකක් තියෙනවා එබෙනවා ඇති පැත්තෙන් එපුවොත් ඇතුලේ වායු තියෙන නිසා කෙවින් ගාව කනෙක්ෂන් එක ටිපෙට්ස් බෝතලය එබෙනවා ඇති ඇතුලේ ද්‍රව සහ වායු ඕක තියෙන්නේ ඊළඟට තරුෂ ගාව තියෙන්නේ සැනිටයිසර් බෝතලය
ඒකත් එබෙනම ඇති ඇතුලේ වාතයේ තියෙන නිසා කවිෂා ගාව තියෙන පෙන්සිල් කේස් එකක් රෙදි වලින් හදපු එක හොඳටම එබෙනම ඇති ඇතුලේ වායු තියෙන නිසා ඊළඟට අර පූසෙක් අල්ලගෙන ඉන්න එක්කෙනෙක් එයත් සජීව පදාර්ථයක් ඕන් ඕෆ් කරන්න ඕනේ පූසා උපන්න කියලා කවා ගන්න එපා පූසා උපන්න කියලා ඊට පස්සේ එයාට වේදනාවක් දැනුනොත් එයා හපයි හැබැයි පූසා සම්පීඩනය වෙනවා එබෙනම මොකද පූසාගේ බඩ ටික හැම ගත්තොත් වායුව වලින් පිරීලා තියෙනවා බඩගිනි වෙලාවට එහෙම පූසාගේ වායුව තමයි හොඳට කාලා ඉන්නවා නම් එබෙනම අඩුයි පූසෙක් කරි බල්ලෙක් කරි තමයි හිටියේ හරි ඊළඟට පුතේ අපි ගත්තාම තව එක්කෙනෙක් දත් බොරුසුවක් කරගෙන ඉන්නවා දත් බොරුසුව නම් එබෙන්නේ නැහැ නේ ප්ලාස්ටික් ඈ අය කියන්නේ උදේට තාම දත් බැද්දේ නැහැ හරි ආ ඊළඟ කලන ගාව තියෙනවා ගම් බෝතලයක් සම්පීඩනය වෙනවා සවින් ගාව තියෙනවා ෆෝන් එක එබෙන්නේ නැහැ ෆෝන් එක එබෙන්නේ නැහැ ඊළඟ පොල් ගෙඩියක් තියන් ඉන්නවා සම්පීඩනය වෙන්නේ නැහැ සම්පීඩනය වෙන්නේ නැහැ ආ එතකොට දැන් ඔක්කොම තියන් ඉන්න පඩු පඩ කියන්න කිව්වොත් වෙලා වෙනවා ආ හෙල්මට් එකකුත් තියාගෙන ඉන්නවා එක්කෙනෙක් මොකද ක්ලාස් එක කරනවා කොහේ යන්නද ආ ආ බාණ්ඩ නේද හරි ආ එතකොට අපි ගත්තාම මංගාව තියනවා මේ මාත්මේ බාණ්ඩයක් කරලා මංගාව තියන කුළුම් බෝලක් මේක නම් අල්ලපු ගාම මොකද වෙන්නේ මේ බාණ්ඩ අත් මේ අපි කලින් දැන් මේ මෙච්චර ලොකු කුළුම් බෝල මොකද වෙන්නේ අල්ලපු ගම මොකද වෙන්නේ හොඳටම සම්පීඩනය වෙනවා එහෙනම් මේ පුළුම් කියන්නේ ඝන හැබැයි මේක ඇතුලේ වායු පදාර්ථ තියෙනවා එහෙනම් මේ සම්පීඩනය කියන්නේ බලයක් යොදවලා පරිමාව අඩු කරනවට අපි කියන්නේ සම්පීඩනය කියලා එක්කෙනෙක් එයාගේ කණෙන් අල්ලගෙන ඉන්නවා එක්කෙනෙක් මට පේනවා එයාගේ කණෙන් අල්ලගෙන ඉන්නවා එයා මේ සම්පීඩනය කරනවද කොයි හැබැයි මම ළඟ හිටියනම් මම හොඳට සම්පීඩනය කරලා පෙන්නනවා හා අපි මේ සම බඩේම සම්පීඩනය වෙනවා ඔබලා බලන්නකෝ බඩේ මොකද වෙන්නේ ඒ කියන්නේ ඇතුලේ වායු තියෙන්නේ එහෙනම් පුතේ හොඳට මතක තියාගන්න ඝන පදාර්ථ සම්පීඩනය වෙන්නේ නැහැ ද්‍රව පදාර්ථ සම්පීඩනය වෙන්නේ නැහැ වායු පදාර්ථ නම් සම්පීඩනය වෙනවා ඒකට හේතුව ඝන පදාර්ථවල අංශු ළඟින් 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 තියෙන්නේ ද්‍රවත් එහෙමයි වායු ගත්තාම ඝන වලට සාපේක්ෂව මෙයා ටිකක් දුරින් වායු ගත්තාම අංශු පොඩක් දුරින් ඔන්න ඒ නිසා තමයි මේ අංශු තමයි සම්පීඩනයේදී එකිනෙක ළඟ වෙන්නේ හරි ආ දැන් ක්ලාස් එක ඉවරලා වයි දෙතරින් නංගි මල් එහෙම සම්පීඩනය කරන්න හදන්න එපා හරි අම්මගේ ගුටි ගන්න වෙයි ලියන්න පීඩනය වැඩි කිරීමක් ලියමු පීඩනය වැඩි කිරීමෙන් පීඩනය වැඩි කිරීමෙන් පීඩනය වැඩි කිරීමෙන් පදාර්ථයේ පරිමාව අඩු කර ගැනීම පදාර්ථයේ පරිමාව අඩු කර ගැනීම පදාර්ථයේ පරිමාව අඩු කර ගැනීම සා කියන්නේ පීඩනය වැඩි කිරීමෙන් පදාර්ථයේ පරිමාව අඩු කර ගැනීම පීඩනය වැඩි කිරීමෙන් පදාර්ථයේ පරිමාව අඩු කර ගැනීම පදාර්ථයේ පරිමාව අඩු කර ගැනීම සම්පීඩනයේ ලෙස හඳුන්වයි සම්පීඩනයේ ලෙස හඳුන්වයි සම්පීඩනයේ ලෙස හඳුන්වයි පුතේ ඊළඟ ඉස්තමාර්ගය දාන්න පාට පෑනකින් වෙන පාට පෑනකින් දාන්න ඝනහා ද්‍රව පදාර්ථ ඝනහා ද්‍රව පදාර්ථ පහසුවෙන් සම්පීඩනය කළ නොහැකිය පහසුවෙන් සම්පීඩනය කළ නොහැකිය
පාශ්‍රයෙන් සම්පීඩනය කළ නොහැකිය. ඊළඟ ස්ථාමාත්‍රික සාමාන්‍ය පෑනෙන් වායු පදාර්ථ පාශ්‍රයෙන් සම්පීඩනය කළ හැකිය. වායු පදාර්ථ පාශ්‍රයෙන් සම්පීඩනය කළ හැකිය. පහසුවෙන් පහසුවෙන් සම්පීඩනය කළ හැකිය. මම පුතාලට කිව්වද ප්‍රශ්න පොතක් ඕනි කියලා CR පිටුවසුවක් කිව්වේ නෑ නේද? ඔය පොතේ ප්‍රශ්නයක් ලියමු. අපි ප්‍රශ්න පොත 9 වසරදීම ගමු. පොඩි දැන් අපිට මාස 9 වසරදීම ගමු. පේපර් ප්‍රශ්න තියෙනවා මම PDF දෙන්නම්. ඔතන ලියන්න ප්‍රශ්නයක්. ඔතන ලියන්න ප්‍රශ්නයක්. ෆෝම් වර්ක් එකක්. ඝන ද්‍රව හා වායු පදාර්ථවල 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 ගුණ අණුව ඝන ද්‍රව හා වායු පදාර්ථවල ගුණ අණුව මේ අර වැදගත් කියන එක. ඔව් ඒක ඉවරයි. ඒක කොටු කරගන්න. ඒක ලියාගන්න බැරි වුණාද? ලියාගත්තද සර්? ආ එහෙනම් ඒක කොටු කරගන්න. මේ ප්‍රශ්නයක් හොම්වර්ක් එකට ප්‍රශ්නයක්. ඝන ද්‍රව හා වායු පදාර්ථවල ගුණ අණුව ඝන ද්‍රව හා වායු පදාර්ථවල ගුණ අණුව ඒවා භාවිත කරන අවස්ථා ඒවා භාවිත කරන අවස්ථා ඒවා භාවිත කරන අවස්ථා වෙන වෙනම ලියා දක්වන්න වෙන වෙනම ලියා දක්වන්න ඕක ලියන්න මම උදව්වක් කරනවා ඔයාලට ඝන ද්‍රව වායු ඒවැ ගුණ අණුව භාවිත කරන අවස්ථා වෙන වෙනම ලියන්නලු ඝන පදාර්ථ වල ගුණ අණුව ඝන කියලා දැම්මා භාවිත කරන අවස්ථා විදියට පුතේ අපිට පුළුවන් යන්ත්‍ර කොටස් හදනවානේ ඊළඟට නිවසක ජනෙල් උළුවව හදනවානේ ඒ වගේ ඒවා කාරණා පහක් අයක් ලියන්න දැන් මේක ලියන්න ඕනේ ද්‍රව පදාර්ථ භාවිත කරන අවස්ථා ගත්තාම දැන් උෂ්ණත්වමානයේට රසදිය භාවිත කරනවා රසදිය ඊළඟට අර වාහනවල රෝදේම ගලවන්න තියෙන ජැක් එක තියෙන්නේ ද්‍රාව ජැක්කුවට තෙල් භාවිත කරනවා ද්‍රාව ජැක්කුව තෙල් මම මේ උදාහරණ ඔයාලට කියන්නේ ලියා ගන්න පහසු වෙන්න ඔයාලා හොයලා කාරණාත් ලියන්න වායු පදාර්ථ ගත්තාම වාහනවල ටයර් වලට පුරවන්න ගන්නවා ඒ වගේ ඒවා ලියන්න ඕනි වෙන වෙනම කාරණා පහ ගානෙවත් හොම්වර්ක් එකක් විදියට හරි ඔන්න ඔය වැඩ ටික පුතේ කරලා තියෙන්න ඕනි ඔයාලට මම වගකීමෙන් මේ පන්තියේ වැඩ ටික කොහොම හරි ඉවර කරලා දෙනවා හදිසි හරි සිලබස් එකේ මොන හරි ඉතුරු වුණොත් අමාරු පාඩමක් ඉස්කෝලේ යන්න නැති නිසා උදේ වරුවක් හරි දාලා ආවරණය කරනවා අවසාන වාර පරීක්ෂණයට ඔයාලා හොඳට සූදානම් කරනවා කවුරුත් මිස් වෙන්නේ නැතුව දිනපතා ක්ලාස් එකට සම්බන්ධ වෙන්න අයිලනින් කොලේජ් ආයතනයේ දහම් පාසල පාඩ පටන් ගන්න සම්බන්ධ වෙන්න පුතේ සියල් දෙනා හරි මොකද පිරිපුන් දරුවෝ ටිකක් බිහි වෙන්න ඕනි ගුණ යහපත් කමින් හෙබිව හෝම්වර්ක් කරන්න වැඩ කරන්න අනාගතයේ ජයග්‍රහණයක් ඇති වෙන්නේ වැඩ කළොත් හරි පුතේ එහෙනම් හැමෝටම ආයුබෝවන් තෙරුවන් සරණයි